කඩයන් අක්නේ නොපන් නොබ නොයිවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂය කඩයන් අක්නේ හිමි ඔබට කෙසේ බලපානවද කියලා බලන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් 2024 වර්ෂයේ ජනවාරි මාස 1වෙනිදා සිට දෙසැම්බර් මාස 31වෙනිදා දක්වා කඩයන් අක්නේ හිමි ඔබට සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝව තුළින් ගෙනෙන්නට සූදානම්. කඩයන් අක්නේ හිමි ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරි යන බව. ඒ වගේම මේ වසරේදී කඩයන් අක්නේ හිමි ඔබට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. 2023 වසරේදී වගේම 2024 වර්ෂය පුරාම කඩයන් අක්නේ හිමි ඔබට අදාළ පලාපල ගෙනෙන්නට අප සූදානම්. අපි දැන් මෙතැන් සිට බලමු 2024 වර්ෂය කඩයන් අක්නේ හිමි ඔබට කෙසේ බලපානවද කියලා. කඩයන් අක්නේ නුපන් ඔබගේ ලග්නාධිපති බුද්ධ සිකුරු සමග තුන්වැන්නේද කුජ හා රවි හතරවැන්නේද ශනි හයවැන්නේද රාහු හත්වැන්නේද ගුරු අටවැන්නේද සඳ දොළොස්වැන්නේද කේතු ලග්නයේදී ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක් වෙනවා. නොයෙක් ක්‍රමවලින් ධන ලාභ ලැබෙනවා. ණයතුරු ස්වලින් නිදහස් වීමට හෝ ණය ගනුදෙනුවකින් ලාභයක් ලැබෙනවා. විශේෂයෙන් වෙළඳ ව්‍යාපාරවලින් ධනය ලැබෙනවා. ආදායම වැඩි වෙනවා. සමහර විටක නැති වී ගිය ධනය හා වස්තුව පවා ආපසු ලැබෙන්නට පුළුවන්. රැකී රක්ෂාවල තනතුරු උසස් වෙනවා. වැටුප් වැඩි වෙනවා. රැකී රක්ෂා කටයුතු හා වෙළඳ කටයුතු දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා. ගෘහ ජීවිතය ගැන දැනීමේදී සතුරන්ගෙන් ජය ලැබෙනවා. පිට පළාත්වල සිටින අය සමග අලුත් නෑදෑ සබඳකම් පවත්වන්නට හැකියාව ලැබෙනවා. උසස් යහපත් ගුණධර්ම තමා තුළ පහළ වනවා. සිතට තරමක සැනසිලිදායක කාලයකි. සමාජ සේවයේ යෙදෙන දේශපාලනයේ යෙදෙන අයට ඒ සඳහා අලුත් ඉඩ ප්‍රස්ථාවක් ඇතිවීමෙන් ප්‍රසිද්ධියට පත්වනවා. මහජන ප්‍රසාදයද තමාට ලැබෙන කාලයකි. විදේශ රටවල්වල සිටින අය සමග සබඳකම් වැඩි දියුණු වනවා. ප්‍රීතිමත් දුරබැහැර වන්දනා ගමන් යාමට සිදුවනවා. තමාට යහපත් සේවකෙන් ලැබේ. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට තෑගි බෝධ සහ ද්‍රව්‍යමය ලාභ ලැබෙනවා. අසාමාන්‍ය අය සමග සහකාරකම් ඇතිවනවා. ආගන්තුකයන්ගෙන් හා අමුත්තන්ගෙන් උදව් උපකාර නිසා තම දියුණුවට කරුණු සැලසෙනවා. අලුත් දේ නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබෙනවා. එකවර අදර බන්ධන දෙකක් පවත්වන්නට ඉඩ ලැබෙනවා. චිත්තාකර්ෂණය වූ ප්‍රේම බන්ධන පවත්වන්නට ඉඩ ලැබේ. එහෙත් මේ කාලය තුළදී විවාහ යෝජනා ආදිය පිළිබඳ ඉතා කල්පනාකාරී වන්න. භාර්යාවගේ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ්‍රය වැඩි දියුණු කරයි. පිට පළාත්වලදී කරන ගනුදෙනුවලින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. පූජ්‍ය පක්ෂයයගෙන් සහයෝගය හා උපකාරය ලැබේ. තමාට සිතන සිතන වේලාවට සුබ පහසු ආකාරයේ ගමන් බිමන් යාමට අවස්ථාව සැලසෙනවා. ප්‍රීති උත්සව බලන්නට යන්න අවස්ථාව ලැබෙනවා. අලුත් වස්ත්‍රාභරණ ලැබේ. අසල් වැසියන්ගෙන් හොඳ හිත ලැබෙනවා. තම සහෝදර සහෝදරයන්ට සැප ලැබෙන කාලයකි. සමහර අවස්ථාවලදී තද කම්මැලි ගති ඇති කරයි. ක්‍රමි සතුන් නිසා කරදර හිරිහැරවලට මුහුණ දීමට සිදුවනවා. නිතර ඇවිදිලි ඇති කරයි. තද සීතල සහිත දේශගුණ ඇති තැන්වල වාසය කිරීමට සුදුසුයි. ඉගෙනීමේ යෙදී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කාලයේ අධ්‍යාපන කටයුතු සඳහා යහපත් වෙනවා. විභාගවලින් ජය ලැබෙනවා. විශේෂයෙන් වර්ෂයේ මැද භාගයෙන් පසු උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා උත්සාහ කිරීමට මේ නියම කාලයයි. වකුගඩුවල අපාත ආදී අසනීපයක් හෝ ඇතැම් විට ඒ සඳහා ශල්‍යකර්මයක් කිරීමට සිදුවනවා. චර්ම රෝග ඇති කරයි. උණ අසනීප ඇති කරයි. හෘදයාබාධ ඇති වෙනවා. නහර පිළිබඳ අබාධ දරුණු හිරිවාත ඇති කරයි.
ඔබගේ ශුභ දින බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. ශුභ වර්ණය කළ පැහැය. ජය අංක අංක 2, 3, 5 සහ 7. ශුභ මැණික් පච්ච සහ කෝමේද.